ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාල මණ්ඩලය අධිනේදී අපි රැස් වුණා. රැස් වෙන්න ප්‍රධාන හේතුව ඔබතුමාලා සිරු දෙනාම දන්නවා. පහුගිය කාලයේ පුරාවටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු පිළිබඳවත් නායකත්වය පිළිබඳවත් නිල වශයෙන් ක්‍රියාකාරම් කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගරන් තියෙනවා. ඒ අනුව පක්ෂයේ ව්‍යවස්ථාව අනුව දේශපාලන මණ්ඩලයට තමයි පුළුවන්කමක් තියෙන්නේ මෙවැනි අවස්ථාවක. උදාහරණයක්කට ගත්තාම මේ රටේ මෑතම ඉතිහාසයේ ජනාධිපතිවරයාත් පැනලා ගියා. ඒ වගේම ජනාධිපතිවරු අතුරුදහන් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ඉතාමත් ක්ලියර් පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන කොහොමද මේක නිරාකරණය කරන්න කියලා. ඒ නිරාකරණය කරන විදිහ තමයි දේශපාලන මණ්ඩලය රැස් වෙලා දේශපාලන මණ්ඩලයෙන් ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගැනීම. ඒ අනුව අපි නිල වශයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම පුද්ගලයෙක් විදිහට නිමා සිරිපාද සිල්ල ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා කැඳෙව්වා. ඒ කැඳවීම යම් කණ්ඩායමක් පිළි අරගෙන තියෙනවා, යම් කණ්ඩායමක් පිළි අරගෙන නැහැ. නමුත් බහුතර කණ්ඩායමක් අධ්‍යනයේදී පැමිණියා. ඒ අනුව 11 දෙනෙක් මැතිවරණ කොමිසම අනුව මැතිවරණ කොමිසම ලියාපංචලා තියෙන 11 දෙනෙක් ඉන්නවා. ඒ 11 දෙනාගෙන් 6 දෙනෙක් අද රැස් වෙලා තියෙනවා. ඒ අනුව නිල වශයෙන් අපි පක්ෂයේ විධායක සභා දේශපාලන මණ්ඩලය රැස් වෙලා අපි පැහැදිලි තීන්දු කීපයක් ගත්තා. ඒ තීන්දු කීපෙක එකක් තමයි පක්ෂයේ දැනට සභාපතිවරයාගේ කටයුතු තහනමට ලක් වෙලා තියෙනවා, නීතිමය ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ඒ නිසා පක්ෂයක් සභාපතිවරයෙක්ගෙන් තොරව ඉදිරි කාලයේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ, විශේෂයෙන් මේ වගේ දේශපාලන වශයෙන් ඉතාමත් අත්‍යවශ්‍ය කාලවකවානුවක් තුල. ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨම පුද්ගලයෙක් විදිහට අපි නිමා සිරිපාද සිල්ලා මැතිතුමාව පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා විදිහට තෝරාපත් කරගත්තා. ඒකත් අපි ඉතාමත් පැහැදිලිව අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සාමයේ රට්ට පැහැදිලි කරන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිවරයා පහුගිය කාලවකවානුව තුල කීප විටක්ම වැඩ බලන සභාපතිවරු පත් කරා. ඒ පත් කරේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට තැනක් දෙමින් නෙමෙයි, පක්ෂයේ ජ්‍යෙෂ්ඨව පැත්තකට දාලා වෙන කට්ටිය තමයි වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කරේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා කිරීමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ විශ්වාසය ඇතිවීම සඳහාත් පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨම පුද්ගලයාව පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා විදිහට අදිනේදී තෝරාපත් කරගත්තා. ඒ වගේම අපි පහුගිය කාලයේ පුරාවටම අපේ පක්ෂයට මේ වගේ කාරණාවක් සිදුවෙන්න හේතුව පක්ෂයේ ව්‍යවස්ථාව ඒකාධිපති විදිහට සභාපතිවරයා තමන්ට තනි තීන්දුව තීරණ ගන්න පුළුවන් විදිහට වෙනස් කිරීම තමයි පක්ෂයට මේ වගේ වාතාවරණයක් උදා වෙන්න හේතුව. ඒ අනුව අපි තීන්දුවක් ගත්තා. අපි යෝජනා ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ඒ අනුව අපි තීන්දුවක් ගත්තා. අපි යෝජනා සම්මත කරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවේ නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත් කරන්න. ඒකාධිපතිවරයෙක් විදිහට සභාපතිවරයාට තනි බලයක් ලැබෙන විදිහ. උදාහරණයක් විදිහට ගත්තාම රැයට මම ජාතික සංවිධායකවරයා විදිහට නින්දර ගියපුවාම උදේ නැගිටින්නේ ජාතික සංවිධායකවරයා විදිහට නෙමෙයි. සමහර වෙලාවට සමාජිකයන්ටත් එහෙමයි, ආසන සංවිධායකයන්ටත් එහෙමයි. පහුගිය කාලයේ පුරාවටම ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වල වෙන්න ප්‍රධානම හේතුව සභාපතිවරයාට තනි තීන්දුව ගන්න මේ ව්‍යවස්ථාව තුළ ඉඩ ලැබීම. මේ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳවත් කටයුතු කිරීම සඳහා ජනාධිපති නීතිතුමෙක්ගේ සහාය ඇතුව අපි පක්ෂයේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණය ප්‍රජාතන්ත්‍රවාදය නැවත වතාවක් ස්ථාපිත කරන්න. ඒ වගේම අපි චන්ද්‍රිකා මැතිණිය ගැනත් ඔබතුමාලා අහයි චන්ද්‍රිකා මැතිණිය මෙතන ඉන්නේ කියලා. ඉතින් චන්ද්‍රිකා මැතිණියවත් ඔබතුමාලා දන්නවා, එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසිකාව. එතුමියගේ ඉතිහාසය පිළිබඳ මම මතක් කරන්න ඕන කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි කරේ කවුද මේ සියලු දේම ඔබතුමාලා මාධ්‍ය සහ රටවැසියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නවා. හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමෝටම තිබිච්ච ප්‍රශ්නයක් තමයි ඇයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී වැඩවලට ගෙන්නන්නේ නැත්තේ කියලා. ඒක මෙතුමියගේ අඩුපාඩුවක් නෙමෙයි, අපේ හිටපු සභාපතිවරයා මං හිතන්නේ හිතාමතාම පක්ෂයේ අනුශාසිකාව විදිහට එතුමියව කිසිම දෙයකට කැඳෙව්වේ නැහැ. ඒ නිසා අපි තීන්දුව කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණය ගේනවයි කියලා කියන්නේ ඒක අපි වචනෙන් කියලා හරියන්නේ නැහැ, ක්‍රියාවට නංවන්න ඕනකම තියෙනවා. ඒ අනුව අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකයෝ විදිහට අද ඉන්නේ එතුමිය විතරයි. ඒ නිසා අපි කල්පනා කරා දේශපාලන මණ්ඩලයේ විදිහට අපි දේශපාලන මණ්ඩලයේ නිවැරදි ක්‍රියාමාර්ග දැන් ගන්නව නම් අපි පක්ෂයේ අනුශාසිකාව විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතුමියවත් අපි දේශපාලන මණ්ඩලයට මේ වෙලාවේ කැඳව ගන්න ඕනේ. නිල වශයෙන් එතුමියව කැඳවනවා නෙමෙයි, අපි එතුමිය උපදෙස් ලබා ගැනීම වෙනුවෙන්
එතු මේ නිරීක්ෂිකාවක් විදිහට තමයි දේශපාලන මණ්ඩලයට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදිච්ච කට්ටියට, වෙන් වෙච්ච කට්ටියට, රෑ බුදියන් ඉඳලා උදේ වෙනකොට පක්ෂයේ නෙමෙයි කියලා කියපු කණ්ඩායම් වලට, සංවිධායකවරුන්ට, පාක්ෂිකයන්ට දැන් බලාපොරොත්තුවක් ඇති කරගන්න පමණක් නෙමෙයි, දැන් පැහැදිලි වැඩපිළිවෙලක් අපට තියෙනවා. ඒ වැඩපිළිවෙලත් එක්ක අත්වල් බැඳගන්න කියලා අපි ආරාධනා කරනවා සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික සමාජිකවන් සඳහා. ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් තියෙනවා. ඒ නිසා මම මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව්. නමුත් මෑතකදී මම හිතන නඩු කීපයක් තියෙනවා එතුමාට සභාපතිවරයා විදිහට වැඩ කරන්න අත්ිටවලා. නෑ, අපි ඉදිරියේදී බලමු ඒ කාරණාව ටික. නමුත් දේශපාලන මණ්ඩලයේ විදිහට පක්ෂයට සභාපතිවරයෙක් නැතුව යන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි වැඩ බලන සභාපතිවරයා විදිහට නිමා සිරිපාද සිල්ල මැතිතුමත් එක්ක තමයි මම ඉදිරියට මේ වැඩ ටික කරගෙන යන්නේ. පක්ෂය අනිත් තනතුරු වලට කොහොමද දෙන්නේ දැන් මේතුමා පත්වීමත් එක්කම? මේතුමා නෑ, ඒ තනතුරු කිසිම වෙනසක් නෑ. ඒ සියලු දෙනාටම පුළුවන්කම තියෙනවා පක්ෂෙත් එක්ක වැඩ කරන්න. එතකොට ජනාධිපති හිටපු ජනාධිපතිවරයා මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජික එක්කලා තව අලුතෙන් පිරිසක් එකතු කරගත් භාණ්ඩාගාරික ඒ වගේ පදවි වලට ඒවට මොකද වෙන්නේ? නෑ, මේ සියලු දෙනාටම පුළුවන්කම තියෙනවා. අත්තිඩවපු කට්ටියට මේ හැමෝටම පුළුවන්කම තියෙනවා මේ අලුත් වැඩපිළිවෙලත් එක්ක යන්න. ඒ වගේම පක්ෂයේ ව්‍යවස්ථාවේ අපි පැහැදිලි වෙනස්කමක් පිළිබඳවත් අපි කතා බහ කරා. ඒ අනුව අපි ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාවට නායක තනතුරකුත් ඇතුළත් කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ පිළිබඳ ඉදිරියේදී අපි කතා බහ කරමු. සභාපතිවරේ පත් කරගන්න කොච්චර කාලයක් ගියද? අපි ඒක ඉදිරියේදී බලමු. නෑ, පක්ෂය අපි අද තිබ්බේ දේශපාලන මණ්ඩලයේ විතරයි. දේශපාලන මණ්ඩලයේ ඉන්නේ 11 දෙනයි. 11 දෙනාට තමයි අපි ආරාධනා කරේ. 11 දෙනාගෙන් 6 දෙනෙක් අද සහභාගී වෙලා තියෙනවා. වැඩබල ලේකම්වරයවත් නෑනේ. නෑ, ලේකම්වරයා පහුගිය කාලයේ පුරාවටම අපේ නිමා සිරිපාද සිල්ල මැතිතුමාගේ ඉල්ලීම අනුව එතුමා මං හිතන නීති විරෝධී විදිහට මේ රැස්වීමට සහභාගී නොවිය යුතුයි කියලා ලිපිකුත් යවලා තිබුණා. ඒ නිසා දේශපාලන මණ්ඩලෙන් තීන්දුවක් ගත්තා. ලේකම්වරයාත් නීත්‍යානුකූලව කටයුතු නොකිරීම නිසා මැතිවරණ කොමිසමත් සමග මේ අවශ්‍ය ඉදිරි දේශපාලන කටයුතු වල ලේකම්වරයාගේ කටයුත්ත ජාතික සංවිධායකවරයා විදිහට මට පවරලා තියෙනවා. ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න නෑ, අපි ඒ පිළිබඳ කිසිම තීන්දුවක් අරගෙන නෑ. මේ වෙලාව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතකට ගැනීම පිළිබඳව අපි කටයුතු කරන්නේ. සන්ධාන අපි ඉදිරියේදී අපි කතා බහ කරමු.